සුබ මධ්‍යහනක් හයිටෙන් මධ්‍යහන පුවත්විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම නිශාදී ගුණවර්ධන ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සංධානය ගැන ජනපතිගේ මතය අපි හතර දෙනා සාකච්ඡා කළා මේ සංධානය හැදීමේ පසුබිම පිළිබඳ නමුත් පොහොට්ටුව ලකුණට ඡන්ද දෙන්න අපිට පුළුවන්කමක් නැහැ කියලා අපි කිව්වා එජාප ආසන සනුදායක රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන් රණවිරු ගැටළු වලට විසඳුම් දෙන්න සජිත්ගෙන් කැබිනට් යෝජනාවක් තෙපල් ඡන්ද අයුතුම්පත් බහර ගැනීම අදින් අවසන් සෞදි සෙබළුන් දහස් ගණනක් යේමන සටන්කරුවන් අතට එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ විශේෂ හමුවක් මේ වන විට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි ජනාධිපති වන්නේට අදාළ මැදවන ව්‍යාපාරයේ ශක්තිමත් කිරීම එම සාකච්ඡාවේ අරමුණ වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් ආසන සංවිධායකරු මෙන්ම පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකින්ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටින බවයි ඒ සිටින අප විශේෂ වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා අධිහස් පක්ෂ මධ්‍යම කාරක සභාවද අද රැස්වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණය සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ටිකක් පුළුල් සාකච්ඡාවක් කරන්න විශේෂයෙන්ම අවධානය යොමු කරන පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා අධිහස් පක්ෂ අතර පැවති සාකච්ඡාවල තත්ත්වය සම්බන්ධයෙන් සහ සලකුණු සම්බන්ධයෙන් මතුවලා තිබෙන ගැටලුකාරී තත්ත්වය ගැන ඒදී ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුව తీරනවට මට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා අධිහස් පක්ෂයේ ගත යුතු ක්‍රියාමාර්ග සහ වැඩ පිළිවෙල ඊට අදාළව විශේෂ අවධානයක් යොමු කරනවා. මොකද අපි විශේෂ අවධානය යොමු කළ යුතු පොදු ජන පෙරමුණ අධිහස් පක්ෂයේ සාකච්ඡාවලට ඉන් ඔබට යන සත්‍යයක් මත වුණොත් ඊළඟ පියවර කුමක්ද යන කරුණු අවධානය කරලා අද හෝ ඉදිරි දින දෙක තුන ඇතුළත අපි එහි අවසාන නිගමන වලට ඒමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට සහ දර්ශනයට හානි වන කිසිදු වැඩපිළිවෙලකට එළඹීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උදාහරණය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව මතින් ජනාධිපතිතුමා මා අදහස් පළ කළා. දුප්පතාගේ දුක දන්න නායකයාට ජන නායකයාට අපේ ආදරණීය නායකයාට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට අපේ ආදරණීය නායකයාට අතිගෞරව ප්‍රගතිශීලී ජනතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන දිස්ත්‍රික් සමුළුමාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව පාක්ෂිකින් විශාල පිරිසකගේ සහභාගිත්වෙන් ඊයේ පසරුවේ හෙට්ටිපොළ මහජන පොළ භූමියේදී පැවැතුණා. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු මැති අමතිවරුන් රාශියක්ද එක්ව සිටියා. එෙහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා විධායක ජනාධිපති ධුරයේ ගැටළු පිළිබඳවද පැහැදිලි කළා. 78 විවස්ථාවට විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කිරීමේදී ඒ පනත එදා පාර්ලිමේන්තුවට ගෙනල්ලා විවාද කරන විටත් බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා දැඩි ලෙස විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව කතා කළා. ඒ වගේම මින් අනාගතයේ සිදුවෙන බරපතල විපාක පිළිබඳව කතා කළා. විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ ඒකාධිපත්‍යයක් බිහි කළා. ඒ තිබෙන බලතල මදී කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනයෙන් රාජාණ්ඩු ක්‍රමයක් මේ රටේ හැදුවා. ආණ්ඩුවේ ඉන්නකොට ඇයි මේ 18 වෙනි සංශෝධනය කියලා සාකච්ඡාවලදී අපි අහුවා. මහින්ද රාජපක්ෂ මහත්මයා hina වෙවි කියපු දේ තමයි ඇමතිකමක් ලැබුණාම හිතනවා මට මීට වඩා වැඩ කරන්න පුළුවන් අගමැතිකම ලැබුණාම කියලා. අගමැතිකම ලැබුණාම හිතනවා ලැබිච්ච කෙනාට මට වැඩ කරන්න පුළුවන් ජනාධිපතිකම හම්බ වෙනවා නම් විතරයි කියලා හිතනවා. එතුමා කියනවා මට ජනාධිපතිකම හම්බ වෙලත් බලතල මදි කියලා හිතෙච්ච නිසා මන් 18 වෙනි සංශෝධනය ගේනවායි කියලා කිව්වා. ඒ తත්වය ජනතාව ප්‍රතික්ෂේප කළා. බලයට එන්න කලින් හැම කෙනෙක්ම ධර්මාශෝකලා. බලයට ආවට පස්සේ ඡණ්ඩාශෝකලා බවට පත් වුණා. පොදු ජන පෙරමුණ සමග සිදු කරන සාකච්ඡා පිළිබඳව ජනාධිපතිතුමා අදහස් පළ කළා.
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා මන්ත්‍රීවරු විදියට පාර්ලිමේන්තුවේ රැඳී ඉන්නේ පාර්ලිමේන්තු මම විසිරෝපු වෙලාවේ ඊට පහවදා ඔක්කොම පොහොට්ටුවේ සමාජිකත්වයේ අරගෙන අපි ලියුමක් දීලා තමයි බේරගත්තේ පාර්ලිමේන්තුවෙන් ඒගොල්ල මන්ත්‍රීවරු විදියට මහින්ද අමරවීර මහත්මයාගේ ලියුමෙන් තමයි ඒගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට ඉන්නේ නැත්නම් මන්ත්‍රී දුර ඔක්කොම අහෝසි මම මේ ටික කියන්නේ ඇයි රහසක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්මයායි ගෝඨාභය රාජපක්ෂ මහත්මයායි බැසිල් රාජපක්ෂ මහත්මයායි අපි හතර දෙනා සාකච්ඡා කළා මේ සම්දානයේ හැදීමේ පසුබිම පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දෙ දෙන්න අපිට පුළුවන් ජාතික වැඩපිළිවෙලක් හදාගෙන ඇති කරගන්නා ඒකකත්වය තුල නමුත් පොහොට්ටුව ලකුණට ඡන්දෙ දෙන්න අපිට පුළුවන්කමක් නැහැ කියලා අපි කිව්වා අපේ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරන්නේ අද රටේ තියෙන ආණ්ඩු ක්‍රම විවස්ථාව තුල බලතල නැති ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට වඩා බලතල තියෙන ආණ්ඩුවක් හදන්න 20යි 20 පාර්ලිමේන්තුවේ බලය ඇල්වීම සඳහායි අපේ සැලැස්ම සහ අපේ වැඩපිළිවෙල කියන එක මම තමුන්නාන්සලට පැහැදිලිව කියන්නට ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම නෙවෙයි අපි සන්දානගත වෙනවා පෙරමුණු හදනවා උපවාසයේදී සිටින ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොටුව දුම්රිය ස්ථානයේ අසල මාරන්තික උපවාසයේදී සිටින ආබාධිත රණවිරුවන් හමුවීමට සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසනම ස්ථානයට පැමිණියා. ඔවුන් සමග සුහදව සාකච්ඡා කළ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රණවිරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා හෙට දිනේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි. කැබිනට් මණ්ඩලයේ ලබා දෙන විසඳුම හෙට දිනේදී රණවිරුවන් අසලට පැමිණ ප්‍රකාශ කරන බවද එහිදී ඔහු සඳහන් කර තිබෙනවා. ජනාධිපතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක ඉල්ලීම් වලට පොරොන්දු ලබා දීමට සමත් නොහැකි බව පෙන්වා දුන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් මණ්ඩලය ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වන ඇති බවද කියා සිටියා. වැටුපක් ලැබෙන. දුබලතා විශ්‍රාම වැටුපක් ලැබෙන. ඒක ඔබලාට ලැබෙන්නේ 55 වෙනකම් විතරයි. ඒක ජීවිතාන්තය දක්වා ලබා දෙන්නේ කියලා මෙතෙක් එහෙම ක්‍රියාත්මක වීමක් නැහැ. ඒක ඒක ජීවිතාන්තය දක්වා ක්‍රියාත්මක කිරීමක්. ඒ අතරවාර කාලය තුල යම් කිසි හානියක් ඔබලාට සිදු වුණොත්, බහරයා එහෙම නැත්නම් මවට බාධින වැඩසටහන. මට අයිතියක් තියෙනවා කැබිනට් ඇමතිවරයෙක් හැටියට. ඔබතුමන්ලා මේ ඉදිරිපත් කරපු යෝජනාව මම ඔබතුමන්ලා වෙනුවෙන් බොහොම තරයේ ඉදිරිපත් කරා. මට ඔයගොල්ලෝගේ මතය රණවීරු ප්‍රජාවට දෙන්න තියෙන උපරිම සහය ලබා දිය යුතුයි කියන මතේ ඉන්න මිනිස්සෙක් මම. ඒ නිසා මෙතුමන්ලාගේ මතය හෙට දවසේ කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරලා අපි ඊට පස්සේ බලමු මම ආපහු එනවා මෙතුමන්ලාට පිළිතුරක් අරගෙන. රට සංවර්ධනය කිරීමේදී පෞද්ගලික ന്യാයපත්‍රයක් වෙනුවට පොදු ന്യാයපත්‍රයක් අනුගමනය කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළොන්නාව ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. අනුගමනය කරන්නට ඕන ජාතික න්‍යාය පත්‍රයක් පවුලේ න්‍යාය පත්‍රේ නෝවේ දැන් ඔබ සීළු දෙනාම දැක්ක පහුගිය දවස්වල අපේක්ෂකත්ව ලබා ගැනීමේදී සිදු වුණු අරගල ඒ ගනුදෙනුව තුල මොහොතකට හරි මේ රටේ ජනතාව ගැන හිතු නෑ මිත්‍රවරු හිතුවේ අයියා ගැන හිතුවේ මල්ලි ගැන හිතුවේ ආච්චි ගැන හිතුවේ තමන්ගේ සීයා ගැන මේ රටේ පොඩි මිනිහා ගැන හිතුවේ නෑ මොකද්ද සිද්ධ වුනේ අපේ පාර්ශ්ව බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ක්‍රියාත්මක වූ අදහස් විමසුවා තර්ක විතර්ක ක්‍රියාත්මක වුණා රට ගැන හිතුවා නායකත්වයේ ආශිර්වාදයෙන් පොදුවේ බෙදීමකින් තොරව සියලුම පාර්ශ්වයන් එකතු වෙලා තමයි මේ ජනාධිපති අපේක්ෂකයව තේරුණේ කියන එක මම ඔබලට කියන්න කැමතියි රටේ ජනතාවටත් අවස්ථාවක් නිර්මාණය වෙලා තිබෙනවා ඒ වැදගත් තීන්දුව తీරන ගන්න රටේ අනාගතය පවුලේ ගනුදෙනුවට බාර දෙනවා මේ රට සින්නක්ක රොප්පුවෙන් එක පවුලකට බාර දෙන්න දෙන්නේ කාලය එළඹිලා තිබෙනවා හෘද සාක්ෂියට එකඟව තීන්දුව తీරන ගන්න
අමාත්‍ය වරුන් වන පාට්ලි චම්පික රණවක රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාද මෙහිදී අදහස් පළ කළා. අපේ ආණ්ඩුව ආවේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් කරන්න. හැබැයි සංවර්ධනයේ පැත්තෙන් අපිට වැඩ කරන්න මේ තිබිච්ච මහා දවැන්ත ණයවර අපට හේතු වුණා මිට්ටෝරුනි. අපිට සිද්ධ වුණා මේ ණය ගෙවන්න ස්ථාවර වැඩපිළිවෙලක් හදන්න. ඒ අභියෝගය අපට ලබන අවුරුදු වලත් තියෙනවා මිට්ටෝරුනි. මහා ලොකුවට සංවර්ධනයේ නියමුව කියපු මහින්ද මහත්තයාවත් ගෝඨාභය මහත්තයාවත් බැසිල් මහත්තයාවත් හදපු එක රාජ්‍ය ආයතනයක් පෙන්වන්න කියලා අපි කියනවා මිට්ටෝරුනි. අදම රට පුරා විශාල පිපිදීමක් ඇතිලා තියෙනවා. අපි පහුගිය කාලෙම තියාගෙන මේ සුප් එක හොඳට කැලැත්තුවා. රනිල්ව දැම්මා, සජිත්ව දැම්මා, මාව දැම්මා, පාටලිව දැම්මා, ඔක්කොම දාලා ඔක්කොම කලත්තලා 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 අරගෙන අන්තිමට ගත්ත টপ සුප් එකක් සජිත් ප්‍රේමදාස. මේක කලත්තනකොට මුළු පලාතම සුවඳ වුණා. දැන් අනිත් පැත්තේ බඩුව කොහමද? ගෝටා බෙහෙ. දැන් ඒකේ කොහමද තෝරන්නේ? ඒකේ තියෙන්නේ gedara රැස් වෙනවා. කවුද රැස් වෙන දේශපාලන මණ්ඩලය? මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, සමල් රාජපක්ෂ, මල්ලි ගෝඨාභය රාජපක්ෂ, අනිත් මල්ලි බැසිල් රාජපක්ෂ, තව මල්ලියෙක් හිටනනම් ඒකත් වාඩි වෙනවා. ඒකයි ඉන්නේ දැන් ටෙක්සාස් වල ඩඩ්ලි. ලංකාවේ හිටනනම් එයත් වාඩි වෙනවා. ඊට පස්සේ පුතා නාමල් රාජපක්ෂ. ඊට පස්සේ අර අයියාගේ පුතා ශසේන්ද්‍ර රාජපක්ෂ. මේ ඔක්කොම උන් තමයි වාඩි වෙලා තීන්දුව කරන්නේ. කොයි රාජපක්ෂද ඉල්ලන්නේ? එතකොට අනිත් උන්ට විමල් වීරවංශය වාසුදේව නානක් කරතේ එසේ ස්වාමීනි කියන්නේ එච්චරයි. පෙරේද අද කොහෙද මහින්ද මහත්තයාගේ මාධ්‍යවේදී ප්‍රශ්න අහනවා. අර සමහර නාලිකා වල අයිතිකාරයෝ ලියලා දීලා යවන ප්‍රශ්න අහනවා. මහින්ද මහත්තයා අහන ප්‍රශ්නේ තමයි දැන් ගෝඨාභය ජනාධිපති වුණොත් ඔබතුමා ආගමතිද කියලා. මෑන් කියනවා බලමු බලමු කියලා ඉවරලා. ෂුවර් නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජනාධිපති කරන්න අපිට වැඩි ඕමනයි මහින්ද මහත්තයට. හේතුව තමයි ගෝඨාභය වැරදිලා වර්ධිනුවොත් ඔක්කොම අමාත්‍යංශ ලේකම්ලා මිලිටරි ජෙනරාල්ලා විශ්‍රාමික. එතකොට මේ විමලයට ගම්බන් පිළට කන්ට්‍රෝල් කරන්න බෑ ලේකම්ලව. මහින්ද මහත්තයාගේ නායකත්වර කියලා වුණාම නාමල්ගේ අනාගතය ඉවරයි 2024 නායකයා වෙන්න බෑ. ඒ නිසා ගෝඨා පෙරදුරත් තමයි මහින්ද මහත්තයා නායකත්වය තියාගන්න පුළුවන්. හබරණ හිරිවඩුන්න තුම්බිකොළඹ රක්ෂිතයේ වනාලින් මිය යාමට හේතුව විෂ ශරීරගත වීමක් බවට නිල වශයෙන් සාධකයක් මෙතෙක් හෙළිව නොමැති බව පශු වෛද්‍යවරුන් පවසනවා. වනාලින් මිය යාමට හේතුව නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කළ හැක්කේ වැඩිදුර විද්‍යාත්මක පරීක්ෂණයකින් බවයි වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසන්නේ. මියගේ සතුන්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබෙනවා. टॉक्सिन का ऑस्ट्रेलिया में टॉक्सिन सारे उन्हारे प्लांट वाले थे ना उन्हारे टॉक्सिन का आसादे में उन्हाँ दर ये ने कहा था मैं अभी डेरिवेशन हो जाने में करने ना संपूर्ण खालत ये ने मैं खेले थे ना शाग था मैं मेरे का वास्तव दुन्ना की ना सेके जहाँ मत आल पाए अब ग्रास मटेरियल टॉक्सिन का मेरे का हेतु ना दिया ना तमा परीक्षा करने संधा लेबोरेटरी वाला भी सैंपल ले वाला थी ना ये सैंपल अनुसार परीक्षण करते तो යුදහමුතාව වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව තුම්බිකුළුඹ රක්ෂිත ප්‍රදේශයේ තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා. මෙවැනි ඛේදජනක සිදුවීමක් මෙම ප්‍රදේශයේ මීට පෙර කිසිදු දිනක සිදුව නොමැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අපිට අතරම දුකයි මහත්තයා මේ අලිමරණය ගැන. මොකද අපි සංචාරක ව්‍යාපාරයේ තමයි ජීවත් වෙන්නේ. ඒ හින්දා අපිට ගොඩක් කනගාටු වෙන්නේ ගැන ඉතින්. බලධාරීන් මොකක්ද ලොකු කේරක් ගන්න ඕන කියලා අපි හිතනවා ඉතින්. ඔයාලා අලින්ට ආදරේ. අපි ආදරයත්. අපි ජීවත් වෙන්නේ ඒ හින්දා. අපිට ගොඩක් ලොකු පාඩුවක් මේක. ඒකට මේක සම්පතක් එකයි. සිද්ධිය ගැන මොකද හිතන්නේ අලිමරණ ගැන? වත් දුකම දුකයි. මොකද කරන්නේ? මේ වගේ ආරංචියක් මීට කලින් ජීවිත කාලේ අහලා තියෙනවද බලන්න? නෑ නෑ අහලා නෑ. ඔය ඉතින් කලාතුරකින් ඉතින් මොනවා හරි වෙලා එක එක්ක තනියම මොනවා හරි වෙලා මැරෙනවා. අය මේ වගේ ආය ජනාධිපතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම පිරිසවන අයදුම් පත් බහර ගැනීම අදින් අවසන් වනවා. මැතිවරණ රාජකාරිය සඳහා සහභාගී වන රජය සේවකයන්ට සහ ආරක්ෂක අංශ සමාජිකයන්ට තැපැල් ඡන්දය සඳහා අයදුම් කළ හැකි. ඒ සඳහා මෙතෙක් අයදුම් නොකළ අයට අද දිනේදී ඊට අවස්ථාව පවතිනවා. සිය ආයතන ප්‍රධානීන් මාර්ගයෙන් තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කළ හැකි. අයදුම් පත්‍ර තැපැලට යොමු නොකර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට බාර දෙන ලෙසයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටින්නේ.
ජනාධිපතිවරණයේ සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මාස 30 සහ 31 දෙදින සිදු කිරීමට නියමිතයි. මේ අතර මැතිවරණ නීතියට පටහැනිව ඉදිකර ඇති සියලු ප්‍රචාරක පෝරු ඉවත් කරන බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා. ලබන 8 වනදා සිට එම පෝරු ඉවත් කරන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 5 වන දිනටත් ක්‍රියාත්මකයි. එහෙත්වින් මගින් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. කෙසේ වෙතත් අද දිනේද කාර්යාල දුම්රිය කිහිපයක්ම දහවණයට පියවරගත් බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. අද පෙරවරුවේ කැරණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සා වේල සිට කොළඹ දක්වා දුම්රියක් දහවණය කෙරුණා. පාදුක්ක දුම්රිය නැවතුමෙහිද මගින් රැසක් රැදී සිටියා. එම පිරිස රැගත් දුම්රිය පෙරවරු 6:50ට පිටත් වුණා. කෙසේ වෙතත් පාදුක්ක දුම්රිය ස්ථානයේහි ප්‍රවේශ පත්‍ර නිකුත් කරන කවුළු වසා සීල් තබා ඇති අයුරු දැකගත හැකි වුණා. සේවකයන් සියල්ලම ලබා ගැනීමට තමන් අසීරුතාවයට පත් කිරීම අසාධාරණ බවයි දුම්රිය මගින් ප්‍රකාශ කරන්නේ. වෘත්තිය අරගල දිනන්න ඕන හැබැයි ඒව දිනාගත යුතු ක්‍රමවේදයක් තියෙනවා. නමුත් මේක දිගින් දිගටම යෑම රටක තරම සංවර්ධනයට වගේම මිනිසු අපි බොහොම අසරණයි. කියන්න දෙයක් නැහැ ඉතින් මොනව ගන්නද ඉතින් හැමෝගෙම ඉතින් වැරද්ද මේක. මිනිස්සුන්ට යන්න එන්න විදියක් නැහැ. පංගුවක්කට ට්‍රේන් නැතුව එන්න විදියක් නැහැ. තමයි දන්තාව පහසුවට පත් වෙනවා රජේ වගේ කියන්න ඕන මේක. ITN FM ලෝක ළමා දින සැමරුම් උත්සවය මහරගම ජාතික තරුණ සේවා ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙනවා. ළමුන් සඳහා තරග සහ ඉසව් ගණනාවක් ළමා දින සැමරුම් උත්සවයට ඇතුළත්. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයයි එය මෙහෙවනු ලබන්නේ. පාසල් සහ පෙර පාසල් දරුවන්ගේ නර්තන, ගායන හා රංගන රැසකින් ළමා දින සැමරුම උත්කර්ෂවත් වෙනවා. ක්‍රීඩා වෛද්‍ය සංගමයේ මෙහෙයවීමෙන් ළමා දිනයට සම්බන්ධ වන සියලු ළමුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය නිවැරදිව දැන ගැනීමට අවස්ථාව ලබා දීමද මෙවර ළමා දින උළෙලේ විශේෂත්වයක්. ළමුන්ට අවශ්‍ය පෝෂණ උපදෙස් ලබා දීමත් ප්‍රථමාධාර පිළිබඳ මූලික පුහුණුවක් ලබා දීමත් එහිදී සිදු කෙරෙනවා. ළමුන් සඳහා ආකර්ෂණීය කතා කියා දීමේ කුටියක් ක්‍රියාත්මක වීමද මෙවර තවත් විශේෂත්වයක්. ITN FM මාධ්‍ය කුටියේදී ළමුන්ගේ හඬ පරීක්ෂණය සිදු කෙරෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ දායකත්වයෙන් මද්‍රව්‍ය නිවාරණ පිළිබඳ දරුවන් සහ වැඩිහිටියන් දැනුවත් කිරීමටද ළමා දින සැමරුමේදී පියවර ගෙනනවා. හෙට පෙරවරු 8ට ආරම්භ වන ළමා දින සැමරුමට සමගාමීව ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුග්‍රහයෙන් ඉංග්‍රීසි සහ සිංහල චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශනයටද සැලසුම් කර තිබෙනවා. ළමුන් සම්බන්ධ නීතිය පිළිබඳව වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩමුළු කිහිපයක් නීතිඥවරුන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමත් මෙවර ITN FM ළමා දින සැමරුමට ඇතුළත්. පරිසරය සහ ළමා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ දායකත්වයෙන් පාරිසරික අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව ITN ළමා දිනයට සහභාගී වන ළමුන් සහ වැඩිහිටියන් දැනුවත් කරනවා. හෙට උදෑසන 7:30 සිට මහරගම ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකදී වීදි නාට්‍ය මගින් ITN ළමා දින සැමරුම පිළිබඳව දැනුවත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ගුවන්තොටුපළ හා සිවිල් ගුවන් සේවා ප්‍රවීණයන්ගේ සංගමයේ දසවන සම්වත්සරය ඊයේ සීතුවේදී පැවැත්තුණා. සිවිල් ගුවන් සේවය සිදු කර ඇති කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. මෙම සංගමයේ මගින් සමාජ සත්කාරක වැඩසටහන් රැසක් සිදු කර තිබෙනවා. විනෝද ක්‍රීඩා රැසකින් උත්සවය සමන්විත වුණා. සංස්කෘතිකාංග රැසක්ද උත්සවයට එක් කර තිබීම විශේෂත්වයක්. සංගමයේ සමාජික සමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සීමා සහිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමුපකාර සකසුරුවම් සහ ණය කනුදෙනු පිළිබඳ සමිතියේ 2019 දිරිය දරු ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය මහරගම තරුණ මධ්‍යස්ථානයේදී පැවැත්තුණා. සමිතියේ සමාජිකයන්ගේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අපොස සාමාන්‍ය පෙර සහ උසස් පෙර සමත් දරුවන් මෙහිදී ශිෂ්‍යත්ව ලැබුවා. ජාතික ආයුර්වේද සබරගමු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සංවිධාන කළ ආයුෂ් සුවදැක්ම ජාතික ආයුර්වේද අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය ඊයේ අවසන් වුණා. මෙම ප්‍රදර්ශනය ආරම්භ වූයේ පළත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ මූලිකත්වයෙන්. ප්‍රදර්ශන කුටි රැසකින් එය සමන්විත වුණා. හිටපු අමාත්‍යවරයෙකු වූ එස්.එස්. ජයසිංහ මහතාගේ 42 ගුණසමර උත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ විපක්ෂ නායිකා සුනේත්‍රා රණසිංහ මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් කලුපෝවිල මහරෝහල ඉදිරිපිට පිහිටි එස්.එස්. ජයසිංහ පිරරුවට පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදු කෙරුණා. අනතුරුව කලුපෝවිල ග්‍රේස් පෙරේරා වැඩිහිටි හා ළමා නිවාසයේ නේවාසිකයින්ට දහවල් දානය පිළිගැන්වුණා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු 1:55 සිට අපගේ පැයින් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk